හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකකින් මම ආවා ඉතින් යාළුවනේ දැනට මම මේ ක්ලේ වලින් කරන්නේ ඉයරින් ඩිසයින් කරන එක විතරයිනේ ඉතින් මටත් පොඩි ආසාවක් ආවා මේකව පියවර විදිහට මම ආසයි මග් ඩිසයින් කරන්න එතකොට මේ ක්ලේ වලින් ලස්සන ඩෝල්ස් හදන්න එතකොට අපි ওই රූම් වල ලස්සනට තියන්නේ ඒ වගේ විසිතුරු භාණ්ඩ හදන්න මෙන්න මේ දේවල් හදන්න ආසාවක් ආවා ඉතින් වෙලාවක් හම්බුන ගමන් මම ඉතින් මේ දේවල් උත්සාහ කරන්න බැලුවා. ඉතින් මමගේ නිර්මාණය අද මේ වීඩියෝ එකේ පෙන්නනම් මගේ පළවෙනි නිර්මාණය. ඉතින් ඒක ටිකක් කැත වෙයි. ඒක ගණන් ගන්න එපා. ඔයාලටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔයාලා පළවෙනියට මේ ජුවලරි හදන්න පටන් ගන්නකොට මෙන්න මේ වගේ වෙයි. ඉතින් ඒක හදන ගමන්ම අපි වීඩියෝ එකට යමු. ඉතින් යාළුවෝ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර වගේම මේ ඉයරින් සම්බන්ධව මේ ක්ලේ සම්බන්ධව මේ ක්ලේ ටූල්ස් ගන්න බලාගෙන හිටිය මගේ යාළුවන්ටත් සුබ ආරංචියක එක තමයි මම අද වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම දාපු වීඩියෝස් බලලා ගොඩක් යාළුවෝ මගේ බිස්නස් එකට සුබ පතලා තිබ්බා ඒ වගේම එකටක් ලස්සන වගේම ආදරණීය කමෙන්ට් දාලා තිබ්බයි හැම දෙයකටම ගොඩක් ස්තුතියි. ඉතින් වෙලාවක් හම්බ වුණ ගමන් මම ඔයාලගේ කමෙන්ට් හැම එකක්ම කියවලා බලනවා. ඒ වගේම අහලා තියෙන ප්‍රශ්න වලටත් උත්තර දෙනවා. ඉතින් ඒ හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තුතියි. එහෙනම් මුලින්ම මම ඔයාලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දීලා ඉන්න. ඉතින් මුලින්ම කෙනෙක් මගෙන් ඇහුවා මම කලින් වීඩියෝ එක හදලා තිබුණා එයා ඩ්‍රයි ක්ලේ එක වගේම ගෙදරදී අපිට අවන් බේක් ක්ලේ එකත් හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් අවන් බේක් ක්ලේ එක හදනවා නම් ඒ වීඩියෝ එකකුත් දාන්න කියලා. මේ අවන් බේක් ක්ලේ එක හදන්න ගොඩක් කිමිකල් ජාති ඕන වෙනවා මං ගාව තාම ඒ ටික නැහැ. ඒ වගේම තමයි මං හදපු එයා ඩ්‍රයි ක්ලේ එක වගේ මම මේ ක්ලේ එකත් හදලා උත්සාහ කරා. ඒකත් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් බලලා ඒත් ඉතින් මට ඒකෙන් ලොකු ෆිනිෂ් ලුක් එකක් ආවේ නැති හින්දා මම තාම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ නැහැ. ඉතින් මට හොඳ රිසල්ට් එකක් එන අවන් බේක් ක්ලේ එකක් හදාගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඉතින් මම ඒක හදලා පෙන්නනකොට ඔයාලටත් gedare එක හදාගන්න පුළුවන් වෙන්න එපා. ඉතින් පුළුවන් තරම් තරලව හදාගන්න පුළුවන් විදියක් බලන්න ඕනේ. ඉතින් මම හදපු ක්ලේ එක ඒ තරම් මට හරි කියන ඒක හින්දා මම මේ වීඩියෝ එක ඔයගලන්ට දාන්නේ නැහැ කියලා හිතුවා. ඉතින් මම ඇත්තටම ට්‍රයි කරලා බලපු අවන් බේක් ක්ලේ එකෙන් හොඳ ෆිනිෂ් ලුක් එකක් ආවේ නැහැ ඒක හින්දා. ඒක නිසා අනිවාර්යයෙන්ම අවන් බේක් ක්ලේ එකක් හොඳ ක්ලේ එකක් මට හදාගන්න පුළුවන් වෙච්ච ගමන් මම ඔයාලට වීඩියෝ එකක් දාන්න. ඒ වගේම තමයි තවත් කට්ටිය මගින් පෝස්ට් හදන විදිය ඇහුවා. ඉතින් මම ඇත්තටම මගේ Facebook එකේ අප්ලෝඩ් කරලා තියෙන පෝස්ට් හැදුවේ මමමයි. ඒ හැදුවේ Adobe Photoshop වලින්. ඉතින් හැමෝම Photoshop පාවිච්චි කරන්නේ නැහනේ. ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝෂොප් වෙනකොට ඔයාලගේ ෆෝන් එකෙන්ම මේ පෝස්ට් හදාගන්න. ඉතින් කොහොමද ස්මාර්ට් ෆෝන් එකකින් පෝස්ට් එකක් හදාගන්නේ කියන එක සම්බන්ධව ගොඩාක් වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඉතින් ඔයාලා YouTube එකේ සර්ච් කරොත් how to create Facebook post කියලා ඔයාලට ලංකාවේ වීඩියෝස් ගොඩාක් හොයාගන්න පුළුවන්. ඉතින් එතනදී මං කියලා දෙනවටත් වඩා සරල විදිහට ඔයාලට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දේ ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි. අපි පොඩ්ඩක් උත්සාහ කරන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් තව කෙනෙක් අහලා තිබ්බා eBay account එකක් හදන විදිහ. ඉතින් ඒ සම්බන්ධවත් YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙනවා. ගොඩාක් අපේ ලංකාවේ කට්ටිය දාපු වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් how to create eBay account කියලා YouTube එකේ සර්ච් කරන්න. එතකොට ලංකාවේ අයගේ ගොඩාක් වීඩියෝස් එනවා. ඉතින් මමත් ඉගෙනගත්ත මේ දේවල් බලලම තමයි ඉතින් යාළුවනේ මේ කාරණා ගැන මම තනි තනිව වීඩියෝ නොකරපු එකට ඇත්තටම සමා වෙන්න. ඉතින් මට කාලය තියෙන විදිහට පුළු පුළුවන් විදිහට කළමනාකරණය කරලා තමයි ඔයාලට මේ වීඩියෝස් ටිකත් මම අරන් එන්නේ. ඒ වගේම තමයි මේ දේවල් සම්බන්ධව ගොඩාක් වීඩියෝස් ලංකාවේ අයගේ තියෙන හින්දා ඉතින් මම හිතුවා FB post එකක් හදන එකයි eBay account එකක් හදන එකයි YouTube එකේ ගොඩාක් වීඩියෝස් තියෙන හින්දා මේ දෙක සම්බන්ධව අප්ලෝඩ් නොකර ඉන්න. ඉතින් යාළගේ වීඩියෝස් බලලා තේරුම් ගන්න අමාරුයි නම් අනිවාර්යෙන් කියන්න. එහෙම වුණත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් මම අරන් එන්න. මේ දවස් ටිකේ චුට්ටක් වැඩ වැඩි. ඒ වගේම තමයි තවත් පුංචි දෙයක් කියන්න. ඉතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට මේ පටන් ගන්න හොඳම කාලය මොකද මේන වැලන්ටයින් එක තියෙනවා. ඉතින් වැලන්ටයින් එකට ගොඩක් කට්ටිය gifts දෙනවා. ඉතින් ඒව අතරට ගෑන ළමයිගේ මේ ඉයරින් සම්බන්ධ අයිටම් ගොඩාක් විකිණෙනවා. ඉතින් ඒ දේවල් වලට මම අලුත් ඩිසයින්ස් හදන්න ඕනි. ඒ වගේ වැඩත් එක්ක තමයි ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාලගේ හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ කස්ටමර්ස්ලාට වගේම පිටරට කට්ටියටත් ඩිසයින් හදලා දාන්න පුළුවන්. ඉතින් දැම්මම වැඩ පටන් ගන්න. එතකොට ඔයාලගේ බිස්නස් එක ආරම්භය මේන වැලන්ටයින් එකෙන්ම පටන් ගන්න පුළුවන්.
එම තවත් කට්ටිය මගෙන් අහලා තිබුණා වාර්නිෂ් එක කොහොමද ඉරින් එකකට ආලේප කරගන්න කියලා. ඉතින් අලුවනේ මෙන්න මේ ඔයාලට පේනවද මං හදලා ෆේස් කරලා වේලගත්ත මේ එයාර් ඩ්‍රයි ක්ලේ වලින් හදපු ඉරින්ස් දෙකක්. ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේකට වාර්නිෂ් ඇප්ලයි කරන්න කියලා. ඉතින් අලුවනේ මෙතනදි මං කියන්න ඕනි මම මගේ එයාර් ඩ්‍රයි ක්ලේ වලට වාර්නිෂ් එකක් විදිහට ඇප්ලයි කරන්නේ මෙන්න මේ රේසින් එක. ඉතින් රේසින් එකක් වාර්නිෂ් එකක් විදිහට ඇප්ලයි කරනකොට ගොඩාක් ශක්තිමත් ඉයරින්ග්ස් දෙකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම කස්ටමර්ටත් බය නැතුව අපිට මේක සේල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ තියෙන නෝමල් වාර්නිෂ් එකක්. මෙන්න මේකත් මම ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නම් කොහොමද මේක ලස්සනට ඉයරින් එකේ ගාගන්නේ කියලා. සාමාන්‍යයෙන් බිස්නස් එක මුලින්ම පටන් ගන්න කෙනෙකුට නම් මෙන්න මේ දෙකම අයින් කරලා ඔයාලට පුළුවන් මම කිව්වානේ මුල් කාලයේදී අවනිම බිස්නස් එක කස්ටමර්ස්ල නැහැයි කියලා. ඉතින් එතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ වාර්නිෂ් දෙකට රේසින් එකටයි මේ වාර්නිෂ් එකටයි අමතරව ලොකු මුදලක් වියදම් කරන්නේ නැතුව මෙන්න මේ වගේ කියුටෙක්ස් එකක් පාවිච්චි කරලා ඔයාලට වාර්නිෂ් එක වගේම ෆිනිෂ් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඒකනුත් ඇප්ලයි කරලා පෙන්නන්න. මේ වාර්නිෂ් එක අපි ඉරින් එක ඇප්ලයි කරනකොට පුළුවන් නම් පින්සලක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ඔයාලගේ ඉවර වෙච්ච කියුටෙක්ස් බෝතලයක මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට يعني පොඩ්ඩක් නෙමෙයි يعني චූටක් අරගෙන ඔය අපි චිත්‍ර අඳිනකොට පොඩි ප්‍රමාණයක් අරගෙන පාට කරන්නේ ඒ වගේ නෙමෙයි. ඒ වගේ ඇප්ලයි කරොත් එහෙම මේකේ බ්‍රෂ් පාරවල් හිටින්න පුළුවන් ඉයරින් එකේ. ඒක හින්දා චුට්ටක් වැඩි පුරින් ගන්න. අරගෙන ඒක චුට්ටක් අර අපි තවරනවා වගේ කරන්නේ. මෙන්න මේ විදිහට හොඳට තවර ගන්න ඕනි. තවරලා ටික ටික අපිට මේ වැඩි කියලා තේරෙන දැන්වලි ඒ වැඩිපුර කොටස් ටික අයින් කරන්න, වැඩිපුර වාර්නිෂ් ටික අයින් කරන්න. මේක ටිකක් ඉක්මනට කරගන්න ඕනි. මොකද වාර්නිෂ් එක ටිකක් වේලෙන්න ගත්තොත් එහෙම බ්‍රෂ් පාරවල් හිටින්න පුළුවන්. ඒ වගේම වාර්නිෂ් ඇප්ලයි කරනකොට වහින දවස් වලට වගේ ඇප්ලයි කරන්න එපා. හොඳට ඉර පායලා දින දවසක ඇප්ලයි කරනවා නම් තමයි හොඳ. එතකොට හොඳ දිලිසෙන ෆිනිෂ් ලුක් එකක් ඔකලන්ට ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත රේසින් එක. ඉතින් බිස්නස් එකක් පටන් ගත්ත ගමන්ම මෙන්න මේ දෙකට ඔයාලා මුදල් වියදම් කරන්නේ නැතුව කියුටෙක්ස් වර්ගයක් මොකක් හරි හොඳ කියුටෙක්ස් වර්ගයක්, ඒ කියන්නේ ඉක්මනින් රිමූව් නොවන කියුටෙක්ස් වර්ගයක් අරගෙන ඔයාලට පුළුවන් ආලේප කරලා ෆිනිෂින් ලුක් එක ගන්න. ඊට පස්සේ ඔයාලා කස්ටමර් කෙනෙකුට මේක සේල් කරන්න යන කාල සීමා වෙනකොට මේ කියුටෙක්ස් එකෙන් වාර්නිෂ් එකකට ඔයාලා මාරු වෙන්න. ඉතින් ඇත්තටම මුල් කාලයේදී මම කස්ටමර් කෙනෙකුට සේල් කරන්න කලින් මෙන්න මේ වාර්නිෂ් එකක්, ඒ වගේම රේසින් එකක් වගේ පාවිච්චි කරන්න නැතුව මුලින්ම පාවිච්චි කරේ කියුටෙක්ස්. ඉතින් මම එතකොට පාවිච්චි කරපු කියුටෙක්ස් එක තමයි මේ දැන්ටත් ඉවර වෙලා. මුල් කාලයේදී මම ඉයරින්ග්ස් හදනවා, පෝස්ට් හදනවා, අප්ලෝඩ් කරනවා, කවුරුවත් ගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට පොඩි කාලයක් ගියාම තමයි කස්ටමර් කෙනෙක් අපිට හම්බු වෙන්නේ. පුළුවන් තරම් අපි ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් නැතුව මුල් කාලයේදී බිස්නස් එක අදන් යන්න ඕනේ කාලයේදී පුළුවන් තරම් කොස්ට් එක අඩු කරගන්න. මෙන්න මේ විදිහට තමයි වාර්නිෂ් එක ඇප්ලයි කරලා ඒක හොඳට වේලුණාට පස්සේ පේන්නේ. ඒ වගේම තමයි තවත් ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා මේ ආර්ට් ඩ්‍රයි ක්ලේ එකෙන් බිස්නස් කරන්න පුළුවන්ද, මේක රට කස්ටමර්ස්ලාට විකුණන්න පුළුවන්ද කියලා. ඉතින් ඔව්. ඉතින් ගොඩාක් කට්ටිය තාමත් මේ ප්‍රශ්නේ මගෙන් අහනවා. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ ඔව්, මේ ආර්ට් ඩ්‍රයි ක්ලේ එක ලංකාවේ වගේම පිටරටත් අපිට විකුණන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මේ කියලා දුන්න ක්ලේ එකෙන් මග් ඩිසයින් කරන්නත් පුළුවන්. ඉතින් මම මග් ඩිසයින් වීඩියෝ එකකුත් අරන් එන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේ යාඩ් ඩ්‍රයි ක්ලේ එක ගැන තවදුරටත් විශ්වාස නැත්තම් මම පුංචි දෙයක් කියන්නම්. ඉතින් මම මේ ඉයරින් බිස්නස් එක පටන් ගන්න ගත්ත මුල් කාලෙදී මමත් ගොඩක් තැන්වලින් අහලා බැලුවා මේ යාඩ් ඩ්‍රයි ක්ලේ එක මොකක්ද, එතකොට මේ අවන් බේක් ක්ලේ එක මොකක්ද, මේ සම්බන්ධව විස්තර ගොඩාක් මං ඇහුවා. ඉතින් මටත් දන්න හැමෝම කිව්වේ අවන් බේක් ක්ලේ එක විතරයි හොඳ, යාඩ් ඩ්‍රයි ක්ලේ එක නම් වැඩක් නෑ, ඒකෙන් බිස්නස් කරන්න බැහැයි කියලා. ඒත් ඉතින් මට වැඩි විස්තරයක් අහගන්න කවුරුවත් හිටියේ නෑ. ඔයාලට මම මේ කියලා දෙන පාර මට කියලා දෙන්න කවුරුවත් හිටියේ නෑ. ඉතින් මම කරේ මම තනියම මේ දේවල් අත්හදා බැලුවා. ඉතින් මේ බිස්නස් එක පටන් අරන් යනකොට මට වැරදුණු තැන් ගොඩාක් තිබුණා. ඉතින් මං එක එක රිසර්ච් කරා එක එක විදිහට. ඉතින් ගොඩාක් තැන් වැරදුනා. ඉතින් සමහර තැන් හරි ගියා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ අතර අරන් එනකොට ඒ වැරදුණු කිසිම දෙයක් මං අරන් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලට මම පෙන්නුවේ මං ඒ රිසර්ච් කරලා හොයාගත්ත මේ බිස්නස් එකට නගින්න පුළුවන් කෙටිම පාර. ඉතින් ඔයාලා මම මේ කියන දේවල් කරන්න ඕනේ, ආඩ්‍රයි ක්ලේ විකුණන්න
ඕනේ කියන එක නෙමෙයි මං කියන දෙයම නෙමෙයි. ඔයාලා මාව විශ්වාස කරලා මේ දේවල් කරනවට වඩා තමන්ට තමන් විශ්වාස කරගන්න. මුලින්ම ඉතින් මගේ page එකේ කවුරුවත් කට්ටිය නැතිකොට මම ඉතින් සමහර pages වලින් මගේ post upload කරන්න කියලා කිව්වා. ඉතින් එයාලා ඒව upload කරන්නෙත් නැහැ. ඉයරින් ඒ තරම් බලන්න බැරි තරම් කැතයි. පස්සේ වැරදි වැටි වැටි මේ දේවල් ඉගෙන ගත්තා. අන්තිමට දැන් පිටරට කස්ටමර්ස්ලාත් ගොඩක් මගෙත් එක්ක ඉන්නවා ලංකාවේ වගේම. ඉතින් ඔයාලත් තමන්ව විශ්වාස කරලා වැඩක් පටන් ගන්න. අනිත් අය කියන දේම නෙමෙයි. ඉතින් අනිත් අය කියන දේවල් අහහා මම පැත්තකට වෙලා හිටියානම් මේ වෙනකොට bworld කියලා බිස්නස් එකක් ඩෙවලොප් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අනිත් අය කියන දේ නෙමෙයි තමන්ව විශ්වාස කරලා වැඩක් කරන්න. ඉතින් එහෙම වුණොත් තමයි ඔයාලා දාන නමිනුත් මේ ලංකාවේ බිස්නස් එකක් ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි තවත් ගොඩාක් දෙනෙක් ඇහුවා මම කොළඹින් බඩු ගන්නවයි කුහම කොහෙන්ද ගන්නෙ මොන කඩෙන්ද ගන්නෙ ඒ වගේම මං කොළඹ ගිහිල්ලා බඩු ගෙනාවද කියලා. ඉතින් ඇත්තටම මම මේ ජුවලරි අයිටම් විකුණපු කෙනෙක් නෙමෙයි. ඉතින් ගොඩාක් දෙනෙක් මගෙන් කතා කරලා ඉල්ලපු නිසා යාළට ගන්න පුළුවන් පහසු මුදලකට ඉතින් මම මගේ පේජ් එකේ මෙන්න මේ වගේ පැකේජ් එකක් අප්ලෝඩ් කරා. ඉතින් ඉයරින් බිස්නස් එකක් පටන් ගන්න ඕනිම කෙනෙකුට මෙන්න මේ පැක් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ පාර යනකොට ගොඩාක් ගාන වැඩි. ඉතින් මට පුළුවන් තරම් පහසු මුදලකට මම ඔයාලට මේක ලබා දෙනවා. ඒ වගේම තමයි තවත් මේ ක්ලේ ටූල්ස් ඒ වගේම මෙන්න මේ සිලිකන් මෝල්ඩ්. ඉතින් මේවත් මං ගෙනාවේ කොළඹින්. ඉතින් මේ හැම දෙයක්ම ගන්න ඕනේ නැහැ. ඔයාලගේ අතේ තියෙන මුදලට ඔයාලට අවශ්‍යම දේ මෙතනින් අරගන්න. ඒ වගේම තමයි මගෙන් ඇහුවා කොහෙන් මේ ඉයරින් බඩු ගන්න කියලා. ඉතින් පිටකොටුවේ ගොලන්ඩ ගන්න පුළුවන් කුමාර වීදියේ ගොඩාක් ෂොප්ස් තියෙනවා. එක කඩවල් වලින් අදාළ දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඔක්කොම එකම තැනකින් ගන්නත් පුළුවන්. මෙන්න මේ පිටකොටුවේ මේන් ස්ට්‍රීට් වල තියෙනවා සී කුයින්ස් කියලා ෂොප් එකක්. ඉතින් මේකෙත් තියෙනවා ඔයාලා ගන්න බලාපොරොත්තු වෙන ගොඩක් අයිටම්. මෙන්න මේ කාඩ් එකේ පෙන්නන හැම අයිටම් එකක්ම මෙයාලා ගාව තියෙනවා. ඊට අමතරව වන් බේක්ලේ ගන්න කට්ටියට තියෙනවා. ඒ වගේම රේසින් ඩිසයින් කරන ඒ වගේම පබලු ඩිසයින් කරන මේ හැම දෙයක්ම තියෙනවා එතන. සිලිකන් මෝල්ඩ්, එතකොට එක එක කටර්ස් වර්ග. ඉතින් මෙතනින් ගන්න පුළුවන් ඉයරින්ස් හදන, ජුවලරි හදන, මෙන්න මේ වගේ හෑන්ඩ්මේඩ් අයිටම් කරන ඕනිම කෙනෙකුට එතනට ගිහිල්ලා ගන්න පුළුවන්. ගොඩාක් ජාති තියෙනවා. ඉතින් පහසු මුදලකට ගන්නත් පුළුවන්. ඉතින් ගොඩාක් කටිය මගෙන් ඇහුව මං ගන්නෙ කොහෙන්ද කියලා. මම මෙන්න මේ සීකුවෙන්ස් එකෙන් තමයි ගොඩාක් බඩු ගන්නෙ. එහෙම නැත්නම් කුමාර වීදියේ කඩවල් ගණනාවක් තියෙනවා. හැබැයි ඒකෙන් එකෙන් එකට බඩු කියන්නේ ඔක්කොම බඩු තියෙන කඩවල් අඩුයි. ඒක නිසා චුට්ටක් එහාට මෙහාට ගොඩාක් ඇවිදින්න ඕනි. ඉතින් එහෙම ඇවිදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙලීම සීකුවින්ස් එකට ගිහිල්ලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි තවත් පොඩි දෙයක් කියන්න ඕනි. මේ ජුවලරි අයිටම්ස් කුණන බිස්නස් කරන කට්ටිය ඉන්නවා නම් එයාලත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එයාලගෙන් ඕඩර්ස් කරලා ගන්න පුළුවන්. ඉතින් එයාලට වඩා ගොඩාක් අඩු මුදලකින් මගේ පේජ් එකේ මම මේ දේවල් විකුණලා තියෙයි නම් අනේ ඇත්තටම සමා වෙන්න මම මේක බිස්නස් එකක් විදිහට කරන්නේ නැහැ. එතනින් ඔයාලගේ බිස්නස් එකට ඩැමේජ් එකක් වෙනවා නම් මට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. මම එතකොට ඔයාලගේ කන්ටැක්ට් නම්බර්ස් මගින් මේ අහන යාළුවන්ට මම ලබා දෙන්නම්. මොකද මම ඉයරින්ග්ස් හදලා සාමාන්‍යයෙන් ඒක පිටරටවල් වලටත් විකුණනවා. ඉතින් එතනින් මම ලොකු ලාභයක් ගන්න හින්දා මට මේ දේවල් විකුණලා ඔයාලගේ බිස්නස් වලට ඩැමේජ් එකක් කරන්න ඕනේ නැහැ. මගෙන් යාළුවෝ ගොඩාක් දෙනෙක් ඉල්ලපු හින්දායි මම මේ දේවල් ගෙනහල්ලා මගේ පේජ් එකේ අප්ලෝඩ් කරේ. එයාලට ගන්න පුළුවන් පහසුම මුදලකට තමයි මම ඉතින් මේ දේවල් අප්ලෝඩ් කරේ. ඉතින් මම මේ ක්ලේ ටූල්ස් එතකොට මේ ජුවලරි අයිටම් වගේ දේවල් ලොකු ප්‍රමාණයක් ගෙනාවේ නෑ, බොහොම කීපයකටයි ගෙනාවේ. ඔයාලට පුළුවන් මගේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාලා මේ දේවල් වලට ඕඩර් කරගන්න. ඉතින් ඒ වගේම තමයි තවත් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මම ක්ලේ මල් විකුණනවද, එතකොට මම හෙයා ඩ්‍රයි ක්ලේ එක විකුණනවද කියලා. ඇත්තටම මම මේවා විකුණන්නේ නැහැ. ඉතින් මම විකුණන්නේ නැහැ. මට අවශ්‍ය කරන ප්‍රමාණය මම මරමන් වලට කියලා දුන්න වීඩියෝ එකේ විදියට අදා ගන්නවා විතරයි. ඉතින් ක්ලේ මල් විකුණන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. ඉතින් මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. මම ඉතින් ඉස්සරහට මට ෆ්‍රී ටයිම් එකක් හම්බුනහම මේ මල් හැදුවත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරලා තියන්න. ක්ලේ ටූල්ස් ටිකත් එහෙමයි. ක්ලේ ටූල්ස් වල කතන්දරේ මං කිව්වනේ ඒවත් මම විකුණන්නේ නැහැ. ගේම අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට ඔන්න තව බිස්නස් එකක් ඕපන් වෙලා ක්ලේ සම්බන්ධව. ඉතින් ක්ලේ ඉයරින්ග්ස්ම හැමෝම හදන්න ඕනේ නැහැ. ඉතින් සමහර කෙනෙකුට ක්ලේ ඉයරින්ග්ස් වලින් ලාභයක් ගන්නකම් ඕගලන්ට පුළුවන් ක්ලේ ටූල්ස් වගේ දෙයක් විකුණන්න. ඒ වගේම මෙන්න මේ කියන ක්ලේ මල්. මේවා සිලිකන් මෝල්ඩ් එකක් ගත්තාම ඔයාලට මේක එකම විදිහට ක්ලේ මල් හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සිලිකන් මෝල්ඩ් කරහා ක්ලේමල් හදලා ඔගලන්ට ඒවා විකුණන්නත් පුළුවන්. ඉතින් ඔන්න තව බිස්නස් පාරවල් දෙකක් හම්බ වුණා.
ඉතින් කැමති කෙනෙකුට මේ වීඩියෝ එක බලන කැමති කෙනෙකුට ඒක උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද මට දවසට කෝල් ගොඩාක් එනවා, මැසේජ් ගොඩාක් එනවා. කවුරු හරි දෙන්නෙක් එකතු වෙලා ඒක try කරලා බලන්න. අනිවාර්යෙන් මට දවසට කෝල් ගොඩාක් එනවා. ඔයා ක්ලේ විකුණනවද, ක්ලේ මල් විකුණනවද, එතකොට ක්ලේ ටූල්ස් විකුණනවද කියලා. ඉතින් කාට හරි කෙනෙකුට මේ දේවල් විකුණන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. අනිත් කට්ටියත් එයාලගෙන් ඕඩර් කරලා ගන්න. ඉතින් මම හිතන ඔයාලගේ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබුණයි කියලා. ඒ වගේම තමයි මම මුලිනුත් කිව්වනේ, තව කෙනෙකු විශ්වාස කරන්න එපා, තමන් තමන්ව විශ්වාස කරන්න. අන්න ඒ විදිහට මම මාව විශ්වාස කරපු හින්දා තමයි අද වෙනකොට ඔයාලට bworld කියලා නමක් ඇහෙන්න තියෙන්නේ. ඒ වගේම මට කමෙන්ට් දාලා ස්තුති කරන හැමෝටම, ඉතින් මට වචනකින් හරි සුබපතන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ඒ වගේම ඔයාලා පටන් ගන්න ඔයාලගේ ව්‍යාපාරය දිනුවෙන් දිනුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් මේ බිස්නස් එක සම්බන්ධව තවත් කරුණු අරගෙන එන්නම්. අදට මම ගිහිල්ලා එන්නම්. මතකද මගේ channel එක subscribe කරලා තියාගන්න. Bye bye.